තෙරුවන් ගුණබලයෙන් සහ උතුම් විශ්වයේ ආශිර්වාදයෙන් ඔබට සෙත් වේවා. ධම්මගයාව අප විසින් ඊයේ දින එනම් 2023 අටවැනි මාසේ 30 පුර පෝදින විශ්වයේ රාත්‍රී කාලයේ උදාවන සුවිශේෂී සුපිරි නීල චන්ද්‍ර විශ්වශක්ති ගලන විශ්ව මුහුර්තය ගැන ඔබව දැනුවත් කළා. එම මොහොත තුල ඔබ විශ්වශක්තිය සමග එකට එකතු වී එම සුවිශේෂී මොහොතේ පෘථුවියට ගලායන අසිරිමත් විශ්වශක්ති ආශිර්වාදය ලබා ගන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අප එම වැඩසටහනත් සමගම ඔබට දායාද කළා. සුවිශාල පිරිසක් එම අසිරිමත් දුර්ලභ විශ්ව මුහුර්තය සමග එකතු වී තිබීම ඉතා සතුටට කාරණාවක්. මේ විශ්වයේ ඇති ශක්තියින් අතර උත්තරීතරම සහ අසහායම ශක්තිය තමයි ආධ්‍යාත්මික ශක්තිය. එය සිතක් මුල් කරගෙන විශ්වයත් සමග ගනුදෙනු කරන නිසාමයි. විශ්ව ආධ්‍යාත්මික නාලිකාවක් ලෙසට ධම්මගයාව සෑම තැනකදීම ඔබගේ ආධ්‍යාත්මයේ වෙනුවෙන් අප කතා කරනවා. ඉදිරියටත් එය එසේමයි. වර්ෂ 1700කට පසුව එළඹි එම සුපිරි නීලචන්ද්‍ර විශ්ව මුහුර්තය ඊයේ දින රාත්‍රී 11:11ට ධම්මගයාවද දර්ශනය කරගනිමින් එකතු වූ ආකාරය දැක්වෙන අති දුර්ලභ ඉතා වටිනා ආධ්‍යාත්මික සුපිරි නීලචන්ද්‍ර දර්ශනය ඔබටත් මෙසේ දැක බලා ගැනීමට අප අවස්ථාව උදා කරන්නයි සූදානම් වන්නේ. මේ අති දුර්ලභ සුපිරි නිල් සඳ දැක ගැනීමට පෙර ඔබ තවමත් අප ධම්මගයාව ආධ්‍යාත්මික නාලිකාව subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කරන්න, ඒ සමගම ඇති bell icon එකද click කර අපත් සමග තවදුරටත් ආධ්‍යාත්මිකව ශක්තිමත්ව එකතු වන්න. මේ මොහොතේ ඔබ මේ දකින්නේ අතිශය දුර්ලභව උදා වූ සුපිරි නිල් සඳ, එහෙම නැත්නම් නීල චන්ද්‍ර විශ්ව ශක්ති මුහුර්තය තුල සඳ දර්ශනය වූ ආකාරය රාත්‍රී 11:11ට. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අඳුරු වලාකුළු බර වැසි බර අහසක් දර්ශනය වුවද ධම්මගයාව මෙම අසිරිමත් අවස්ථාව විනාඩි 5-7ක් පමණ සියසින් දර්ශනය කර එම විශ්වශක්ති සම්ප්‍රේෂණ මුහුර්තය සමග ඒකාත්මික වුණා, දැහැන්ගත වුණා. එම විශ්ව මුහුර්තය තුළ පෘථුවියට ආකර්ෂණය වූ උතුම් විශ්වශක්තිය ඔබ සැමට, රටට, ලෝකයට, සෝබා දහමට, සතාසිව්පාවන්ට ආශිර්වාදයක්ම වෙත්වා. ධම්මගයාව ප්‍රාර්ථනාව යයි. ඔබටත් මෙම දුර්ලභ විශ්ව මුහුර්තය සමග එනම් රාත්‍රී 11:11ට එකතු වන්නට වාසනාව ලැබුණා නම් ඔබද උතුම් විශ්වයේ ආශිර්වාදයට පත් වූ කෙනෙක්. අප ධම්මගයාව සමග ආධ්‍යාත්මිකව එකතු වී සිටින ජර්මානු පිරිස, ජර්මානු වැසියන් යම් පිරිසක් යම් කණ්ඩායමක් මේ උතුම් වූ මුහුර්තය සමග එකතු වෙන්න කැපවෙලා අපවෙලා හිටියත් අඳුරු අහස නිසාම, වලාකුළු බර අහස නිසාම ඒ ඇත්තන්ටත් මෙය දර්ශනය වෙලා නැහැ. නමුත් අප එය ඉතාමත් සුවිශේෂී ආකාරයෙන් දර්ශනය කරගත්තා. සමහර විට ඔබත් දකින්න ඇති, දැක්කා නම් ඔබ විශ්වයේ ආශිර්වාදයට පත් වූ කෙනෙක් ඒ මොහොත තුල. මෙම විශ්ව මුහුර්තය වර්ෂ 1700කට පසු උදා වූ, විශ්වය තුළ උදා වූ, චන්ද්‍රයා මුල් කරගෙනම උදා වූ ජීවමාන විශ්වශක්ති සම්ප්‍රේෂණ මුහුර්තයක් නිසාම මේ අතිශය වැදගත් වුණා, පරම දුර්ලභ වුණා. ඒ ආශිර්වාදය ඔබටත් ලැබුණා නම්, ඒ උතුම් වූ ආශිර්වාදයෙන් ඔබට තවදුරටත් ආධ්‍යාත්මික ජීවිතය, විශ්වය සමගම ජීවිතය ගලාගෙන යන්නට ඒ උතුම් වූ ශක්තිය ආශිර්වාදයක්ම වේවා. සැමට තෙරුවන් සරණයි.